වැසි කාලගුණ තිබුණත් මේ රැලියට සම්බන්ධ වෙන අම්බලංගොඩ දේශප්‍රේමී තමුන්නාන්සේලාගේ අවසරයි. විශේෂයෙන්ම මම තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි කාලගුණයක් තිබුණත් මේ අවස්ථාවට මේ රැලියට සම්බන්ධ වීම පිළිබඳ තමුන්නාන්සේලාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්නට කැමතියි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමුන්නාන්සේලා දන්න රටේ තිබුණු ත්‍රස්තවාදය අවුරුදු 30ක් තිබිච්ච ත්‍රස්තවාදය පරාජය කළා. අපිට රටට සාමය උදා කරා පමණක් නෙවෙයි, ඒ යුද්ධය අවසාන වුණාට පසුව නැවතත් එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරය, ත්‍රස්තවාදයට හිස ඔසවන්නට නොදෙන ආකාරයට ආරක්ෂිත වැඩ පිළිවෙලක් යෙදුවා. ඒකින්ද තමයි අපේ කාලේ කිසිම අවස්ථාවක නැවතත් ත්‍රස්තවාදයේ හිස ඔසවෙන්නේ නැත්තේ. අපි ත්‍රිවිධ හමුදාව, පොලිසිය වගේම පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ බුද්ධිංශ අපි ආරක්ෂක සැලැස්මක් යොදවලා තිබුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ අර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා, අභිමානය කඩා දැම්මා. අර බුද්ධිංශවල සමාජිකයන් සිරගෙවල් වලට අභූත චෝදනා නඟලා හිරගත කරා. ඒ වගේම ජාත්‍යන්තරයේ විවිධ රටවල් සමග එකතු වෙලා මේ රජය එදා යුද්ධ කරපු ඒ රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට සැලසුම් කළා. මේ රජය ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම ප්‍රමුඛත්වයක් දුන්නෙත් නැහැ, එයාට අවබෝධයක් තිබුණෙත් නැහැ. විජාතික බලවේගවල සමහර රාජ්‍ය නොවන ආයතනවලට සංවිධානවලට යට වුණු ඇමතිවරු ඉන්න අමාත්‍ය මණ්ඩලයකින් කවදාකවත් මේ රටේ ආරක්ෂාව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැවතත් මේ රටේ ස්වෛරීභාවය, මේ රටේ සුරක්ෂිතභාවය, ජනතාවගේ ආරක්ෂාව ගෙනෙන්නට පුළුවන් වෙන්නේ අපේ රජයකට පමණයි කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සේට මතක් කරනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා. තමුන්නාන්සේලා දන්නවා විශාල ඉතිහාසයේ නොවිවිරු අයුරු සංවර්ධනයක් අපේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම ආසියාවේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ නගරය. නමුත් එදා අපි ආරම්භ කරලා තිබුණු ව්‍යාපෘති සියල්ලක්ම මේ රජය ආපු ගමම නතර කරා. මේ නිසා තමයි ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ ලක්ෂ 4කට පමණ ජනතාවකට රැකියා හිමි වුණා. ඒ අය අර කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන්, සැපයුම්කරුවන්, මේ සියල්ලන්ගේම ව්‍යාපාර නැති වුණා. මෙන්න මේ හිඳ තමයි ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. මේ අයට ආර්ථිකය පිළිබඳ කිසිම සැලැස්මක් නැහැ. ඒකම ඒව ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමකුත් නැහැ. අපි හැමදාමත් අභියෝග බාරගත්තා. අභියෝග බාරගෙන අභියෝග ජයගත්තා. ඒ වගේම මේ රටේ අද තියෙන අභියෝගත් අපි ජය ගන්නවයි කියන එක තමුන්නාන්සේලාට සාතික කරනවා. අපිට සෑම ශේෂ්ත්‍රයකින්ම අපි පසුගිය අවුරුදු 4 තුල මේ රටේ බුද්ධිමතුන්, ඒ වගේම ව්‍යවසායකයන්, වෘත්තිකයන් මේ අය සම්බන්ධ කරගෙන මේ ප්‍රශ්න තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් අපි හදලා තියෙනවා. ඒ අනුව තමයි අපි ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ. ඒ සැලසුම් පමණක් නෙවෙයි, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. අපි දන්නවා සෑම ශේෂ්ත්‍රයකම බුද්ධිය මුල් කරගත් ආර්ථිකයක්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කිරි කර්මාන්තය, සංචාරක කර්මාන්තය, මේ සෑම දෙයක්ම අද තමුන්නාන්සේලා දන්නවා වැටිලා. මේවා ගොඩගෙන්නට හැකි සැලසුම් අපි ළඟ තිබෙනවා. අපි දන්නවා අපේ රටේ සංස්කෘතිය, අපේ ඉතිහාසය, අපේ වැඩි 70% පමණ ග්‍රාමීය
ජනතාව ඒ අය නියලා තියෙන්නේ කෘෂි කර්මාන්තේ, වැවිලි කර්මාන්තේ, දීවර කර්මාන්තේ, කිරි කර්මාන්තේ. අද මේ සෑම විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත මේ පළාතේ තමුන්වහන්සේලා දන්නවා කුරුඳු අද වල තියෙන මිල වැටිලා. ඒ වගේමයි තේ. දැන් බලන්න තේ පිට රටවල් වලින් මෙරට ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා මිශ්‍ර කළා පිට රට යවන්න ඉඩ දෙනවා. ගම්මිරිස් වලටත් එහෙමයි. ගොරකවලටත් එහෙමයි. මේ සෑම දෙයක්ම මේ රජය කෘෂිකාර්මාන්තයේ වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දක්වන්නේ නැහැ. මේ රජය දේශීය කෘෂිකර්මාන්ත කරුවා වෙනුවෙන් කිසිම තැකීමක් කරන්නේ නැහැ. මුත් අපේ රජය දේශීය ව්‍යාපාරිකයා වේවා, දේශීය කර්මාන්ත කරුවා වේවා, දේශීය ගොවියා වේවා ආරක්ෂා කරන්නට කැප වී ඉන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි යම් සහන ඉදිරිපත් කරා නම් ඒ සහන ඉදිරිපත් කරේ යම් කිසි අරමුණක්, දර්ශනයක් ඇතුව. අපි කිව්වා ගොවියට පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. ඒ වගේම ගොවි ණය කපා හරිනවා කියලා. ඒ වගේම කෘෂි කර්මාන්තයට සම්බන්ධ ඒ කර්මාන්ත සඳහා බදුව ඉවත් කරනවා කියලා. ඒකට හේතුව තමයි අපි ආහාර වලින් ස්වයංපෝෂිත වෙන්න ඕන. අපි දන්නවා බොහෝ වෙලාවට කුඩා වතු හිමියෝ ඉන්නේ. තේ වේවා, කුරුඳු වේවා, මේ කුඩා වැවිලි කරුවන්ගේ ආර්ථිකය අපි ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ හින්දා තමයි අපි මේ සාන දෙන්නේ. ඒ වගේම තමයි කර්මාන්ත ව්‍යාපාරිකයා. අපි දේශීය ව්‍යාපාරිකය ආරක්ෂා කරගන්නට ඕන. මේ රජයේ දේශීය ව්‍යාපාරිකයා කෙරෙහි කිසිම තැකීමක් කරන්නේ නැහැ. අපි දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගෙන තමයි විදේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්නේ. දේශීය කර්මාන්තකරුවා දිරිගන්වන්නට තමයි අපි ඔවුන් පිට පටවලා තිබෙන බදු ඉවත් කළා. සරල පහසු බදු ක්‍රමයකට යන්නේ. එයින්ද තමයි අපි වැට් බද්ද 8% දක්වා අඩු කරන්නේ. මේවා හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ රැකියා නිෂ්පාදනය කරන්න. දැන් වැවිලි කර්මාන්තේ කඩා වැටුනොත්, ඒ අයගේ ජීවන තත්ත්වය කඩා වැටුනම ඒ අය රැකියා හොයන්නට පටන් ගන්නවා. නමුත් මේ වැවිලි කර්මාන්තය දියුණු කරන්නට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් ඒ අය ව්‍යවසායකයන්, වැවිලිකරුවන් බවට පත්වෙනවා. මේ තමයි ආර්ථිකය අපිට ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අද ලෝකේ ලෝක ආර්ථිකය මේ ආසියා කරයට නැඹුරු වෙලා තිබෙනවා. ආසියාවේ රටවල් විශාල ප්‍රමාණයක් සීග්‍රෙන් දියුණු වෙනවා. අපිට හොඳ අවස්ථාවක් මේ අනුව දියුණු වෙන්න. විශේෂයෙන්ම බුද්ධිය මුල් කරගෙන ඇති කර්මාන්ත, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, මේවට අපේ තරුණ තරුණියන් නිපුණත්වයක් දීලා හොඳ වේතනයක් ලැබෙන රැකියාවන්නට අපිට යොදවන්නට පුළුවන්. ඒක තමයි අපේ සැලසුම. මෙන්න මේ හින්දා තමයි අපි පළවෙනි අවුරුද්දේ ඉඳලම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. විශේෂයෙන් අපේ තරුණ පරපුර, අපේ අනාගතය අපිට පුළුවන්කමක් නැහැ අතරමං වෙන්න දෙන්න. වැරදි හරි ආර්ථිකයට නුසුදුසු උපාධි ලැබලා අතරමං වෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරුව අතරමං වෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා නවතින අය අතරමං වෙන අය ඉන්නවා. මේ සියලු දෙනාටම මේ අයට අතරමං වෙන්න දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ අයට
මේ ආර්ථිකයට සුදුසු රැකියාවන් ලබා ගන්නට හැකි නිපුණත්වය අපිට ලබා දුන්නොත් අපිට ඒ අයට හොඳ වේතනයක් ලැබෙන රැකියාවන්ට යොමු කරොත් ආර්ථිකයත් ඉදිරියට යන අතර ඒගොල්ලන්ගේ ජීවිතයත් සාරවත් කරගන්නට පුළුවන්. අපි දන්නවා මේ තොරතුරු තාක්ෂණින් පමණක් පරිගණක තාක්ෂණයෙන් පමණක් අපිට රැකියා විශාල ප්‍රමාණයක් හදන්නට පුළුවන්. අපි ඒ සමාගම් සමග සාකච්ඡා කරාම අද වෙනකොට මේ අංශයෙන් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් අපි ගෙනෙනවා. නමුත් අපිට පහසුවෙන්ම පුළුවන් මේ සංඛ්‍යාව ඩොලර් බිලියන 3 දක්වා පමණක් නෙමෙයි ඩොලර් බිලියන 5 දක්වා ඉදිරියට ගෙනියන්නට. නමුත් ඒකට අවශ්‍යයි ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක්. අපිට මේකට පුහුණු කරන්නට පුළුවන් කලාංශයෙන් ඉගෙන ගත්ත අය පවා මාස 6ක අවුරුද්දක පුහුණුවකින් මේ රැකියාවන් වලට පුහුණු කරන්නට පුළුවන්. මේකට තමයි රජේවල් තියෙන්නේ. රජේවල් මේවට මැදිහත් වෙලා මේ අධ්‍යාපනය අපි ලබා දුන්නොත් සමාගම් තිබෙනවා ඕනෑ තරම් ඒ අයව බඳවාගෙන ආර්ථිකයේ ඉස්සරහට ගෙනියන්න. මෙන්න මේ සැලසුම් අනුව තමයි අපි අපේ ආර්ථිකයේ ඉහළට ගෙනියන්නේ. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රය බලන්න අද කඩාවැටලා. මේ සංචාරක ශේෂ්ත්‍රය හරහා කොපමණ ව්‍යාපාරිකයන් ඇති වුණාද, ව්‍යවසායකයන් ඇති වුණාද, රැකියාවන් ඉපදුණා. සුරක්ෂිත රටක් නැත්තම්, ස්ථාවර රටක් නැත්තම් සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. ඒ වගේම මේ සෑම දෙයකම රජයෙන් කරන්න ඕන කොටසක් තියෙනවා. අපේ රට විවිධ රටවල්වල විශේෂයෙන්ම අද අලුත් වෙළඳ පොළවල් හොයා ගන්නට ඕන. සංචාරකයන් ගෙන්න ගන්න ප්‍රදේශ වෙන රටවල්වල අපේ රට ගැන ප්‍රසිද්ධියක් ලබා දෙන්නට ඕන. ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ රජයට. ඒ කාර්ය කරලා සංචාරකයන් ගෙන්වා ගත්තොත් අනෙකුත් පුද්ගලික ව්‍යවසායකයන් ඒ ව්‍යාපාර සාර්ථක කරගන්න. මේ සෑම ශේෂ්ත්‍රයකම අද විශේෂයෙන්ම රාජ්‍ය සේවය, ඒ රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයන්ට තමුන්නාන්සල දන්නවා පසුගිය වසර කීපය තුළ 1000කට වඩා වැඩි ප්‍රමාණයක් FCID එකට අරන් ගියා. අපිත් සමග කාර්යක්ෂම වැඩ කරපු රාජ්‍ය සේවකයන් මාරු කළ දැම්මා. රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරපු ජනාධිපති ලේකම්වරයාව හිරගට යම්මා. අපි අද ඒ රාජ්‍ය සේවකයා තීරණ ගන්නෑ අපේ රජයක් යටතේ. රාජ්‍ය සේවකයා වැඩ කරන්නට වැඩ කරේ නැතොත් රාජ්‍ය සේවය ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක්. අපි ජනතාවට වග කියන හොඳ රාජ්‍ය සේවයක් ලබා ගැනීම සඳහා ඒ රාජ්‍ය සේවයට අවශ්‍ය පුහුණු වීම, ඒ වගේම රාජ්‍ය සේවකයාට තීරණය ගන්නට පුළුවන් වෙන්නට, රට වෙනුවෙන් තීරණ ගන්නට පුළුවන් වෙන නීති ආවරණය අපි ඔවුන්ට ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් හෝ මේ රටේ සංවර්ධනය, ආර්ථිකය ගොඩනැගීමට හෝ පුළුවන් වෙන්නේ අභියෝග අරගෙන අභියෝග ජයගත් අපිට පමණයි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දු වල දෙමින් පෞවිමට ජය වේවා, තමුන්නාන්සේලාට ජය වේවා, මේ අම්බලංගොඩ ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනය කරමින් මම තමුන්නාන්සේලාගෙන් සමු ගන්නවා. ස්තුති, තෙරුවන් සරණයි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.